සියලු දෙනා වාල්බෝන් කියලා පිළිගන්නවා සොෆ්ට් එකේ තියෙන channel එකේ තියෙන අලුත්ම video series එකකට. ඉතින් ඔයාලා දන්නවා අපි මේ channel එක හරහා මේ දක්වා කතා කරලා තියෙනවා විවිධ වර්ගයේ softwares ගැන. මොබිලේ install කරගන්න විදිය සහ ඒ වගේ softwares එක වැඩ කරන විදිය ගැන තමයි මේ දක්වා video series අරගෙන ආවිලා තියෙන්නේ. ඒ අනුව අපි Microsoft Excel, Microsoft Word, Microsoft Access, AutoCAD, AutoDesk සහ PlanShift කියන විවිධ softwares අරගෙන වැඩ කරන විදිය ගැන video series කිහිපයක්ම අරගෙන ආවිලා තියෙනවා. මේ ආරම්භ කරන්නේ තවත් අලුත් වීඩියෝ සීරීස් එකකට හැඳින්වීමක් කරන්න. හැබැයි මේ වීඩියෝ සීරීස් එක software එකකට සම්බන්ධ නැහැ. software එකක වැඩ කරන විදිය ගැන නෙමෙයි කියලා දෙන්නේ. හැබැයි මේ වීඩියෝ සීරීස් එකේ අවසානයේ අපිට පුළුවන් මේකෙන් ලබා ගන්න ධර්ම උදාගෙන MiniTab කියන software එක භාවිත කරන විදිය ගැන වීඩියෝ සීරීස් එකක් ගන්න හදන්න. ඒක ගැන අපි ඉදිරියේදී අරගෙන යන බලාපොරොත්තු වෙනවා. කොහොම හරි අපි යන් එනම් මේ අලුත්ම වීඩියෝ සීරීස් එක මොකක්ද කියලා බලන්න. අපි ඉන්නේ කතා කරන්නේ ව්‍යාපාර සංඛ්‍යානේ එහෙම නැත්නම් බිස්නස් ස්ටැටිස්ටික්ස් කියන මාතෘකාව සම්බන්ධව. ඒ අනුව මේ මාතෘකාවෙන් අපි වීඩියෝස් 10ක් මේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. ඒ වීඩියෝස් 10න් ව්‍යාපාර සංඛ්‍යානේ ගොඩක්ම වැදගත් සංකල්ප ගොඩක් කතා කරනවා. එතකොට මේ හැම වීඩියෝ එකකම අර කතා කරන මාතෘකාව සිංහලෙන් තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉස්සරහට ඔයගොල්ලෝ විස්තර කරන්න ඉංග්‍රීසියෙන් හදපු නෝට් එකක් සිංහලෙන් විස්තර කිරීමක් තමයි මේ වීඩියෝස් 10ම සිද්ධ වෙන්නේ. ඉතින් පුළුවන් තරම් සරලව අපි උත්සාහ කරනවා මේ තියෙන සංකල්ප ඔයගලන්ට හැදලිව තේරෙන විදිහට විස්තර කරන්න මේ වීඩියෝ 10 හරහා. ඉතින් ඔයා උසස් පෙළ සංඛ්‍යානීය උසස් පෙළ ව්‍යාපාර සංඛ්‍යානීය හදාරන කෙනෙක් නම් ඔයාලට සිංහලෙන්ම මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයා උසස් අධ්‍යාපනයේ හදාරන කෙනෙක් නම් ඔයාලට මේ දේවල් වැදගත් වෙන්න පුළුවන්. හැබැයි උසස් අධ්‍යාපනයේදී අපිට ඒවා ඉංග්‍රීසියෙන් තමයි හදාරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට සමහරලාට මේ සිංහල නම් හුරු නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට බලන්න මේ වීඩියෝ එකේ thumbnail එක දිහා බලන්න. thumbnail එකේ අපි හැම එකකම දාලා තියෙනවා මේ වීඩියෝ එක කවර් කරන areas මොනවද කියන එක. ඒක ඉංග්‍රීසියෙන් තමයි දාලා තියෙන්නේ. ඒ අනුව අපිට පුළුවන් ඔයාට අවශ්‍ය area එක මේ වීඩියෝ එකෙන් කතා වෙනවාද කියලා බලන්න. ඊට අමතරව ඔයා මොකක්hari වීඩියෝ එකකට ගියාට පස්සේ මේ වීඩියෝ එකේ description එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේදී කතා කරන areas මොනවද කියන එක. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ keywords මොනවද කියලා අපි මුලින්ම දාලා තියෙනවා. ඒ keywords අන්න ඒකටම සිංහල වචනත් ඉස්සරහින් අපි පෙන්නලා දෙනවා. ඒ වගේම මෙතනදී මේ හැම වීඩියෝ එකක්ම විස්තර කරන්න භාවිත කරන්න මෙන්න මේ අතින් ලියපු note එක. මේ අතින් ලියපු note එක ඔයාලට මේ Google Drive link එක හරහා download කරගන්න පුළුවන්. එයාගේ මේ හැම වීඩියෝ එකක්ම මේ විදිහට අපි චැප්ටර්ස් වලට කඩලා තිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ වීඩියෝ හැම වීඩියෝ එකක්ම සාමාන්‍යයෙන් පැය දෙකක හෝ උපරිම වීඩියෝ එක පැය තුනකට වගේ ආසන්න කාලයක් තියෙනවා. ඒ කියන්නේ සමස්ත ඒ තියරි ඔක්කොම අපි විස්තර කරන නිසා මේ වීඩියෝස් ටිකක් දිගයි. ඒක නිසා අපි මේ වීඩියෝස් ඔක්කොම මෙහෙම චැප්ටර්ස් වලට කඩලා තිනවා. ආ ඩිස්ක්‍රිප්ෂන් එකට આવොත් මේ චැප්ටර්ස් මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ අනුව ආඩ මේ අදාළ ටයිම් ස්ටෑම් එක ක්ලික් කරලා ඒ අදාළ චැප්ටර් එකට යන්න පුළුවන්. ඒ වගේම මෙතනින් මේ චැප්ටර්ස් view කරගෙන පහළට ගියොත් මෙතන මෙන්න විදිහට මේ චැප්ටර් එක මේ විදිහට thumbnail එකක එක බලා ගන්නත් පුළුවන්. ඒ අනුව ආඩ අවශ්‍ය thumbnail එක ක්ලික් කරලා මේ අදාළ චැප්ටර් එකට යන්න හැකියාව මෙතන තියෙනවා. ඉතින් ඕනෑම වීඩියෝ එකක වීඩියෝ description එකට ගියොත් අපිට පුළුවන් මෙන්න මේ note එක මේ Google Drive link එකෙන් download කරගන්න. ඒ වගේම video quality ගැන යමක් කියන්න තියෙනවා. අපි මේ videos ඔක්කොම HD quality එකෙන් upload කරලා තියෙනවා. වඩා වශයෙන් HD quality එකෙන් මේක බලන්න පුළුවන්. ඒනට සාමාන්‍යයෙන් මේ note එක පැහැදිලිව පේන්න නම් අඩුම 360p quality එකෙන්වත් මේක බලන්න වෙනවා. 240p 144p වලින් මේ ලියලා තියෙන එක පැහැදිලිව මදි වෙනවා. ඒ නිසා ආවම වශයෙන් 360p quality එකෙන් videos නර්මන් කියලා අපි ඒකට තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට උනනම් අපිට HD quality එකෙන්ම මේක නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හැම වීඩියෝ එකකම අපි සිංහලෙන් ඉතාම පැහැදිලිව ඔයාලට තේරෙන විදිහට මේ සංකල්ප ඔක්කොම වාගේ විස්තර කරනවා. ඒ වගේම මේ සමහර වීඩියෝස් වල අපි තියරි එක විස්තර කරන්නේ සමහර වෙනත් තියරිස් අපිට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ තියරිස් ටිකන් අපි මේ වීඩියෝ එක හරහා මේ විස්තර කරලා තියෙනවා අමතර දැනුමට උගලාගේ. ඒ කියන්නේ සංකර්ණ සංයෝජන ගැන මේ උදාහරණ කිහිපයක් දෙනවා ඔයාලට අපි විස්තර කරලා තියෙනවා වෙනම. ඒක ඔයාලට මේ චැප්ටර්ස් වලට ගිහිල්ලත් මේ අදාළ කොටස බලා ගන්න පුළුවන්. මෙතන ක්ලික් කරොත් මේ දින යූල නියතය ගැන අපි කරන පොඩි අඳින්නීම මේකත් ඔයාලට දැන් දන්නවා නම් ඉතින් ස්කිප් කරන්න අවශ්‍ය කියන කියලා හිතනවා නම් ඒ අදාළ විස්තරත් දැන් දීලා තියෙනවා. ඉතින් මේ විදියට ඔයාලට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ සීරීස් එක. ඉතින් උසස් පෙළ ව්‍යාපාර සංඛ්‍යානේ හදාරන ඇයට වගේම උසස් අධ්‍යාපනයේ හදාරන ඇයට මේ වීඩියෝ සීරීස් එක වැදගත් වෙන නිසායි අපි
चैनल अपलोड करा हेतुए यगे मेतन वीडियो सीरीज के देवनी वीडियो है तुन सह हतर मे वीडियो तुन उसे संयुक्त गंती हतरण ऐडते उसे संभाविता यगेम संख्या देवनी सह तुंगनी वीडियो देंगे अभी कवर करना ඒගොල්ලන්ට මේ වීඩියෝස් තුන ඉතාමත් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ওই විදිහට තමයි මේකට හැඳින්වීම කරන් තියෙන්නේ. මම මේ නෝට් එක තමයි හැමදෙස්සෙම භාවිතා කරන්නේ. මේ නෝට් එකේ ඇනොටේට් කර කර ඔයගොල්ලන්ට පැහැදිලිව කියලා දෙන්න උත්සාහ කරනවා මේ තියරි එකේ මේ සංකල්පය මොනවද වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් ඔයගොල්ලන්ට මේ නෝට් එක Google Drive link එකෙන් ලබා ගන්නත් පුළුවන්. Google Drive link එකට ගියොත් මෙන්න මේ PDF එක ඔයාලා download කරගන්න පුළුවන්. මේක MB34ක් වගේ වෙනවා. මෙතන මම මේ ලින්ක් එක දාලා තිනවා ප්ලේ ලිස්ට් එකට මෙතන ක්ලික් කරලා ඔයාලා ප්ලේ ලිස්ට් එක බලන්න පුළුවන් අපේ channel එකට subscribe කරන්න පුළුවන් මෙතන මෙන්න මේ note එක ඔයාලට පුළුවන් ඕන වගේකට reply කරන්න අතින් ලියපු note එකට වෙයි ඔයාලට පුළුවන් තරම් පැහැදිලිව ඇති කියලා මම හිතනවා මේ note එකට අනුව ඔයාලට පුළුවන් මේ දේවල් ඉගෙන ගන්න හරි එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි දිගටම රැඳිලා ඉන්න subscribe කරති channel එකත් එක්ක තව අලුත් දේවල් ඉගෙන ගන්න